Singha, Shrungavi, Ramadevi.
ඇති නිපුණා. දෙරණ මාධ්‍ය ජාලයෙන් පාසල් වෙත ලබා දෙන දෙරණ මාධ්‍ය වැඩමුළු මේ වැඩසටහන අපිට පාසල් ලබා ගන්න අපේ ආදිශ සංගමයේ උපසභාපති සුපුන් දිලොක්ෂ මහතා විශේෂ උත්සාහය අරගෙන අපේ පාසලට ඒක සම්බන්ධීකරණය කරා. ඉතින් මේ වැඩසටහනට අපි අපිට ලැබුණු සුවිශේෂී අවස්ථාවක්. අපි අපේ පාසල පමණක් මේ ප්‍රයෝජනය ගන්නේ නැතුව අපේ සහෝදර පාසල් 12කට ආරාධනා කරලා දරුවන් සහභාගී කරවන්න ඒ අනුව මේ විදිහට වැඩසටහන අපි සූදානම් කරලා තියෙනවා. මෙහි වැදගත්කම පිළිබඳව පුංචි වචන කීපයක් කතා කරොත් අපි අපේ පාසලට ඔබ ඉතාමත්ම වැදගත් කණ්ඩායමක් විදිහට අපි පිළිගන්නේ පළමු එක කාරණයක් තිස්ස විද්‍යාලයේ ශ්‍රී ලාංකීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ හැරුම් ලක්ෂයක් වුණු කන්නංගර මහතුමාගේ මධ්‍ය විද්‍යාල සංකල්පයේ නිදහස් අධ්‍යාපනයත් එක්ක ගැටගැසුණු මධ්‍ය විද්‍යාල 54ක් ශ්‍රී ලාංකීය අධ්‍යාපන පද්ධතියට දායාද කරනකොට කළුතර පුරවරයට දායාද වුණු මධ්‍ය විද්‍යාලය. ඉතින් අපිට ඒ අභිමානයත් එක්ක අපේ දරුවන්ගේ කුසලතා වර්ධනය කරන්න මේ වගේ අවස්ථා ඉතාමත්ම වටිනා අවස්ථා විදිහට සලකනවා. පාසල් ඉතිහාසයේ පළමු වරට මාධ්‍ය ඒකකයේ පුවත්පතක් සකස් කරනවා. තිස්ස නමින් මාධ්‍ය ඒකකය සකස් කරන සංවිධාන කටයුතු සියල්ල කරන්නේ තිස්ස පුවත්පතට අන්තර්ගත කරලා තියෙනවා. අපේ දරුවන්ගේ නිර්මාණ, අපේ දරුවන්ගේ ජයග්‍රහණ, එමනම් ඉතා ඵලදායී දිනයක් ඔබ වෙත තිළිණ කිරීමේ අපේක්ෂාවෙන් නැවත වරක් ඔබතුමාලා සියලු දෙනා ඉතා ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් සම්මාන ප්‍රදානෝත්සවලත් බැලුවාම ජනප්‍රියම නාලිකාව වෙලා තියෙනවා. ඒ මාධ්‍ය ජාලයේ අදාළ මහත්ම මහත්මීන්ව සම්බන්ධ කර ගැනීමම ලොකු විශිෂ්ට දස්කමක්, ලොකු අවස්ථාවක්. තමන්ගේ පාසලේ දරුවන්ට විතරක්, තමන්ට විතරක් බෙදා ගන්න නැතුව ඒ ගැන උනන්දු වෙලා, නැත්තම් මේ ශාලාව මේ ඉස්කෝලේ දරුවන්ගෙන් පුරව ගන්න තිබුණානේ. එහෙම නොවී අවට පාසල්වලටත් ආරාධනා කරලා සම්බන්ධ කරගන්න උත්සාහ කිරීමම අවස්ථාව ලබා ගැනීමම විශිෂ්ට කාර්යයක්. විදුහල්පතිතුමා, නියෝජ්‍ය සහකාර විදුහල්පති මහත්මීන් මේ මාධ්‍ය පැත්තේ විශේෂඥ ගුරු මහත්මීන් ලොකු කැපකිරීමක් කළා. එහෙම විදුහල්පතිතුමා කරන්නේ සාමාන්‍යයෙන් අදහසක් දීම මෙහෙයවීම. ඒ අර කණ්ඩායම තමයි ලොකු වැඩක් කරන්නේ. ඉතින් අපි අක්ෂයෙන්ම සතුටු වෙනවා ගුරුවරුන්ගෙන්, ගුරු මහත්මීන්ගෙන්, ගුරු මව්වරුන්ගෙන්, ආදරණීය ගුරුවරුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ, ගුරු දෙවිවරුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔන්න ඔය කාරණේ. මේක තමයි උතුම් ගුරුකාර, ගුරු දෙවිවරු මවරු වීම. ඉතින් ඒකට සතුටු වෙනවා. නැත්නම් මම ඇත්තටම විද්‍යාලපතිතුමාට කිව්වෙත් මම ඊයේ කිව්ව මම අද බදා දෙන්නේ නැහැ. අද එකක් මගේ තව සබ්ජෙක්ට් එකක් තියෙනවා, කොට්ටාස අධ්‍යක්ෂර විශේෂ අධ්‍යාපන ළමයි කලාපෙට එනවා. දැනුත් මේ ළමයි හතර පහ දිනක්ම ඇවිල්ලා ඒ ළමයින් අපි අර තක්සේරු කරන්න ඕන ඒ වැඩේ තියෙනවා. ඒකින්තර සාමාන්‍ය බදාද මම ටිකක් එළියට එනවා අඩුයි. නමුත් ඉතින් මම කිව්වෙම මේකළු මහන්සි වෙලා මෙච්චර වැඩක් කරද්දි ඇයි අපිට බැරි පොඩ්ඩක් ඇවිල්ලා මල් පෝච්චෙක් වගේ ඇවිල්ලා ඉඳලවත් යන්න, අගේ කරලා යන්න කියන එක තමයි මම කල්පනා කරේ. ඉතින් ඔබේ කාර්ය අති විශිෂ්ටයි. අක්ෂේප සතුටු වෙනවා, සුභාශිංසනය කරනවා. බොහොම ස්තුතියි අපිට ආරාධනා කරන නිසා දරු වෙනුවෙන් මෙවන් කාර්යයක් කිරීම ගැන. එහෙමනම් ඔබට තෙරුවන් සරණයි, සුභ දවසක්.
අද දින පවත්වනු ලබන මාධ්‍ය වැඩමුළුව ආරම්භ කිරීමට මාගේ ගෞරවනීය ආරාධනය වසන්ති නානායකාර මහත්මියනි ඔබටයි. Now I respectfully invite General Manager, News and Current Affairs at Chittoor, Mrs. Vasanthi Nayankar, to enlighten the audience with your valuable ideas. සන්නිවේදනය කියලා කියන්නේ මොකක්ද කියන එක අඳුන ගන්න ඕනේ. ඒක නිසා මම මුලින්ම ස්තුතිවන්ත වුණේ මේ ආය පාසල් විදිරණ මාධ්‍ය වැඩමුළු ලංකා පුරාම ගෙනියන මේ මොහොතේදී මේ පාසලට අපිට ආරාධනා කළාට ඒ සියලුම දෙනාට ස්තුති. අපි අද ඔබේ දැනුම, ඔබේ හැකියාව, ඔබේ හඬ පෞරුෂය, ඔබේ ඉදිරිපත් වීමේ තියෙන ඕනෑකම මේ සියල්ල උරගා බලන්න ලෑස්ති. අද ඉඳලම වෙනස් වෙන චරිතයක් බවට පත් වෙනවා කියලා මෙතනින් එළියට යන්න හැම කෙනෙක්ම හිතට ගන්න. හොඳයි. මම මයික් එක අරගෙන එන්නද? අන්න හා කියපුවයි ගොඩක් ඉන්නවා. හරිම සතුටුයි. පොතක් ගැන කතා කරන්න පුළුවන් නම් ඒත් මම අවස්ථාව දෙනවා. මට ඕනේ කොච්චර දුරකට තමන්ට ඒක කතා කරගැනීමේ හැකියාවක් තියෙනවද කියලා පුංචි මැනමැලීමක් කරන්න තමයි හදන්නේ. ඒ පුතා හරියට අවශ්‍ය කාරණා කීපයක් කිව්වා.
මෙන්න මේක තමයි අපි ඉගෙන ගන්න ඕන දේ. ඇත්තටම මාධ්‍යවේදී කියන එකට ලොකු දැනුමක් තියෙනවා කියලා මම හිතනවා. දැනුමක් නැතුව සමාජය ඉස්සරහට ගිහිල්ලා කතා කරන්න බෑ. එතකොට ලැජ්ජාශීලී වෙන්න බෑ. අනිවාර්යයෙන්ම ඉදිරිපත් වීම අනිවාර්ය තියෙනවා මාධ්‍යවේදී කියනකොට. ඇත්ත වශයෙන්ම කිව්වොත් සමාජ මාධ්‍ය කියන්නේ අපගේ බොහෝ කටයුතු වලට අත්‍යවශ්‍ය සහ අවශ්‍යයක් වුණ මට හිතෙනවා ඒක නිවැරදි කියලා. ඒ වගේම තමයි මේ සමාජ මාධ්‍ය මගින් අපිට ඉගෙනුම් කටයුතු කොරෝනා කාලේ එහෙම අපිට ඉගෙනුම් කටයුතු වලට ගොඩක් උපකාර වුණා. අපිට ඔන්ලයින් මගින් ඉගෙන ගන්න පුළුවන් වුණා. ඒ වගේම තමයි අපිට ඉගෙනුම් කටයුතු වලට ගොඩක් අවශ්‍ය වුණා. සමාජ මාධ්‍ය කියන්නේ මොන නම් හිතන්නේ කැටෙන පිහියක් ලේතම අපි පිහියි මොනවද කරන්නේ? අපිට මෙතක මිනිහක මරන්න පුළුවන්, නැත්තම් අපිට අවශ්‍ය දේවල් කපා ගන්න දේවල් කරන්න පුළුවන්. ඉතින් මේ පිහියට අපි ප්‍රමාණ කරොත් මේ සමාජ මාධ්‍ය මම හිතන ගොඩක් ඔයගලට තේරෙනවා ඇති ගොඩක් නරක දේවල් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ගොඩක් හොඳ දේවල් කරන්න පුළුවන්. ඉතින් හොඳ දේවල් කරන්න තාකොත් එහෙම දැන් පොත්පත් වලට වැඩිය මම හිතන සමාජ මාධ්‍ය එක අතින් හොඳයි. මොකද ක්ෂණික අපිට දැනුම හොයාගන්න පුළුවන්. පොත්පත් නම් අපිට පරිහරණය කරලා ගොඩක් දේවල් යනවනේ, කාලය යනවනේ. ඒතකොට කාලය ඉතුරු කරන්න පුළුවන් මේ වේගකාරී ලෝකයේ ඇතුළේ. WhatsApp, Facebook, Instagram, YouTube වගේ අපි බොහෝ දෙනා දන්නේ සමාජ මාධ්‍ය භාවිත කරන ඇප් නැත්නම් අපි බොහෝ වශයෙන් දුරකථනවල මෙතන මම කියන්නේ ගොඩ දෙනෙක් දුරකථනවල තමයි සමාජ මාධ්‍ය ජාලා භාවිතා වෙන්නේ. ඉතින් මේ සමාජ මාධ්‍ය ආරාධනෙ අපිට ලැබෙන දේවල් ගොඩක් තියෙනවා. ඉතින් අර කලින් කිව්වා වගේම හොඳ පැත්ත ගැන කතා කරොත් මේ හොඳ පැත්ත තුලින් මේකදී අපි බොහෝ දෙනෙක් අන්තර්ජාලය මගින් ඉගෙන ගන්නවා. සමාජ මාධ්‍ය වර්තමානයේ වෙන විට අපිට නැතුවම වැදගත් වෙලා තියෙනවා. සමාජ මාධ්‍ය අපිට හොඳ දේවල් වලට ලබා ගන්න පුළුවන්. අපිට ඒකෙන් මොනක් තරතුර ලබා ගන්න පුළුවන්. පොඩි කියවණක් තියෙනවා ලෝකයේ ඇත්තේ අපේ ඇකිලි කුඩේ දුරින් කියලා. දැන් කාලේ වෙනකොට සමාජ මාධ්‍ය භාවිත කරන්න කෙනෙක් ඇත්තෙම නැහැ. සමාජ මාධ්‍ය භාවිත කිරීමේදී වාසි සහ අවාසි ගොඩක් තියෙනවා. මගේ දිස්ත්‍රික්කයේ ඇත්තම ගත්තොත් ස්වාම් පොස්ට් දිස්ත්‍රික්කය. කෘෂිකාර්මික අතින් ගත්තොත් ගොඩක් ගොවියෝ ඉන්න දිස්ත්‍රික්කය. තව මගේ මුලින්ම ආගමික වෙච්ච අපේ කල්තර බෝධිය දිනනවා. ඒක මුළු මහත් රටක් පිළිගන්න බෞද්ධ පූජනීය ස්ථානයක්. හැමෝම හැමදාම පාවිච්චි කරන එක දෙයක් ගැන අඳුරක් නැහැ. හරියටම දන්නේ නැහැ. ඇත්තම කිව්වොත් ඒ ඔබේ මොළයයි. හැමදාම පාවිච්චි කරලා කවුරුත් නොදන්න මොළය ගැන තොරතුරු කිහිපයක් මාගේ එළිපිය මගින් පුවත්පතට පළ කරා. ඉතින් මම කැමතියි කියන්නේ ඒ කියවා රසවිඳින්න ඉන්න දැනුම එකතු කරගන්න ඒ ඔබට දෙන ඕදන. මේ වගේ මයික් එකට කතා කරලා තියෙනවද? නෑ. මේ වගේ කැමරාවක් ඉස්සරහා කතා කරලා තියෙනවද? නෑ. බලන්න කොච්චර ලස්සනයිද මේ එයාට ඇඳිනවා. දැන් මට තේරුණා එයා හරිම සෙන්සිටිව් ආසාවෙන් මෙතෙන්ට ආවේ කියන එක. ආසයි නේද පුතේ? මේක තමයි පුතේ ජීවිතේ ඔගොල්ලෝ ලබා ගන්න ඕන දේ. එයාට තියෙන ප්‍රබල උවමනාවක්. එයාට තියෙන ප්‍රබල උනන්දුවක්. එයාට තියෙන එයා ගැන ආත්ම විශ්වාසයක්. ඒ නිසා තමයි මේ මයික්‍රෝෆෝන් එක අතට ගත්තේ. මේ ගොඩක් දේවල් වලට ප්‍රසිද්ධ දිස්ත්‍රික්කයක් තමයි මගේ මේ දිස්ත්‍රික්කය කියලා කියන්නේ. කර්මාන්ත වලින් ගත්තොත්, ඉගෙනීමෙන් ගත්තොත්, ඒ විතරක් නෙමෙයි හැම දෙයකින්ම පිරුණු දෙයක් තිබුණු තැනක් තමයි මගේ මේ කල්ත දිස්ත්‍රික්කය කියලා කියන්නේ. ඇත්තටම කල්ත දිස්ත්‍රික්කයේ කුෂ්කර්මාන්තය, ඒ වගේම මෙරතලා කටිනු, ඒ වගේම දීවල් කර්මාන්තය, ගාමින් වගේ ලංකාවේ ආර්ථික විදේශී මුලින්ම විශේෂ වශයෙන් උපයන ස්ථානයක් ශ්‍රී ලංකාවේ කල්ත දිස්ත්‍රික්කය කියලා කළුතර කිව්වට පස්සේ අපි හැමෝටම මුලින් මතක් වෙන්නේ මැංගුස්. ඊට පස්සේ මේ මැංගුස් අපේ මේ නගරයේ සියලු දෙනාට ජීවනෝපායක් සපයන අතර මේ කළුතර නගරයෙන් ටිකක් ගම්බද මේ පැත්තකට ගියාට පස්සේ අපේ කුෂිකර්මාන්තය, ඊට පස්සේ කළුතර දිස්ත්‍රික්කයෙන් ටිකක් අපිට මුහුද පැත්තකට ධීවර කර්මාන්තය,
මිනිසුන්ට ජීවනෝපාය සපයනවා. ඒ වගේම කන්දර දිස්ත්‍රික්කයේ සංස්කෘතික අංග වලින් මනාසේ පෝෂිත නගරයක්. එතකොට එහෙම මන සංනිවේදනයක් පවත්වාගෙන යන්න අපිට ලස්සනට කතා කරන්න අපි මොනවද දැනගන්න ඕනේ? යාළුවෙක්ට බලින්න උනා නේද? දැනගෙන ඉන්න එපා. ආ ඒක තමයි සංනිවේදනය කියලා අපි අදහස් කරන්නේ. මේකට මට හිතෙනවා මේ කඩේකම නිවුස් එකක් තිබුණා කියලා.
එවසරක් දෙන්න ඕගලන්ට. හරි අපි ගමු දැන් පැවැත්වෙමින් තියෙන නමුත් අපි උපකල්පනය කරන තරගයක්. අපි මේ ලස්සන රසන සම්පූර්ණ සාකච්ඡාව. මම මෙහි ඉන්නේ රෝසන් නැමේ නිවසේ ගන්නවා. අපි විශ්වාස කරනවා. පාවිච්චි කරන්නේ නැහැ. ඔබ මෙතුමිය එහෙම අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒවා අපි හදා ගන්න ඕනේ. එහෙම නේද? හරි. ඊට පස්සේ ඔබ මෙතනට එන්න මොනවද කරේ? අන්න එහෙම අපි අහන්නේ නැහැ. ආපු ගමන ගොඩක් දුරයි. අධ්‍යක්ෂින් ඇති දුෂ්කරතා ඇති අපි ගොඩක් මතක් කරමු කේ ගැන. ගොඩක් ලස්සන විදිහට වෙනස් විදිහට අපි අහන්න ඕනේ. අපි ජීවිතේ දැනලා ඔන්නත් සම්බන්ධ කරගෙන මෙයන් හරේක කළුතරපුර මල්ලස්න විහාරස්ථානයේ සර්වණීය කොත්කැල්ල ගිරවන්නේ කීමේ මේ ආදරිත ඒ උත්කර්ෂණ අවස්ථාව හා පෙනී සිටින මේ අවස්ථාවේ අද දින කොත්කැල්ල පැරැන්වීමට උදෑසන 9:35 නියම වේලාව තිබේ. ඒ සුබ මොහොතේ අද සිටි ඓතිහාසික කන්තර උතුර මහස්සේ විහාරයේ අභිධර්ම දේශන ලද මේ චෛත්‍යයන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමටයි මේ සූදානම. චෛත්‍ය රාජානන් වහන්සේ කියන වචනේ කියවුණාද? චෛත්‍යානන් වහන්සේ. අන්න අපි දැනගන්න ඕනේ. චෛත්‍යයේ පාද ස්පර්ශයෙන් වගේ එකක් කියමුනා ඒක මට තේරුණේ නැහැ මොකද්ද කිව්වේ කියලා. චෛත්‍ය අභියස රැඳී ඉන්න මෙන්න මෙයා. නේද? ඒ ශාසනික වචන ඒ දේවල් පාවිච්චි කිරීමේදී මං කියන මල්බදු පාර්ශ්වයේ මහානායක අධිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමි. අද දින මධ්‍යහන පොත් ඉදිරිපත් කරන මම නිර්මී සංජන. මම ලක්ෂණ දියංකා. මොයින් මං පුවත් සලස්තන. කල්තර දිශිප්පේ මනුස් අවනයිනේදී ආදායම 90%ක වැඩිවීමක් පසුගිය මාස දෙක තුන වර්ධනයේදී ඇති බව වාර්තා වේ. දැන් පුවත් සංස්ථාපනකව මෙම සඳහා ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ කුසමන කල්තර දිස්ත්‍රික්කයේ මැංගුස් පතුහිනියන් මැංගුස් අපනයනයේ කිරීමේදී ඔවුන් 90%ක ප්‍රතිශතයක් වශයෙන් අම්රිකානු ඩොලර් මිලියන 2.5ක වැඩිවීමක් පසුගිය මැයි ජූනියන් මාස දෙක තුන ශ්‍රී ලංකාවට ලැබී ඇති බව වාර්තා වේ. ප්‍රවෘත්තියක් කියද්දී අපි තහවුරු කරපු නිවැරදි දත්ත තමයි ප්‍රේක්ෂකයන්ට කියන්නේ. ඒක විශ්වසනීය විය යුතුයි. විශ්වාසයෙන් කියන්න ඕනේ. ඒගොල්ලන්ගේ දත්ත ටික ගැන ලොකු අවුලක් නැහැ. හැබැයි මේ ඉදිරිපත් කරන ශෛලිය සහ රටාව පොඩ්ඩක් වෙනස් විය යුතුයි. උත්සාහයක් ගත්තා. හැබැයි ප්‍රවෘත්ති කියන්නේ පැහැදිලිව ඉරවුල් පහලින් එකනට තේරෙන්න ඕනේ. සුබ දවසක්. කඩින් කඩ කතා වෙන හැබැයි නොකඩවා දෙවෙන දේශපාලනය කතා කරන මේ දේශපාලනවාදීවට අනම්මනම් එනම් අපි මුලින් පිළිගන්නවා අපේ ආණ්ඩුපක්ෂයේ ගරු ඇමතිතුමා පවල් වික්‍රමනන්ද ඇමතිතුමා ඒ වගේම අපේ විපක්ෂයේ ගරු මන්ත්‍රීනි අධිකෝණ මන්ත්‍රීතුමා පහලනවා දැන් මේ කාරණාව මේ රටේ ගොඩාක් කතා
තැන තැන මිනිස්සු රැකියා නැගී උද්ඝෝෂණය කරනවා. මේ ආසියා රූපාදාගෙන හැමදාම ස්ට්‍රයික් කරගෙන අපට රැකියා ගන්න. මේ විපක්ෂයෙන් කවදාවත් අපට සපෝට් එකක් නැහැ මේ වැඩි කරගෙන යන්න. ඔව් මෙහෙමයි මාතෘතුමා. ඔබතුමා කියන්නේ සෞන්දර්ය විෂයන්නේ ඕලෙවල් පකට් සබ්ජෙක්ට්ස් වලින් අයින් කරාන් පස්සේ ඒ වගේම තමයි ඒ ලෙවල් වලට හැමෝම ආර්ට් වගේ විෂයන් කරන සෞන්දර්ය විශ්වවිද්‍යාලවල යන බලාගෙන ඒගොල්ලෝ තැනින් තැන අර්ග ඕනි මේක ඕනි කියන කෑම ගහ යනවා කියලානේ. හරි. මම එතනම සමාවන්න ඔබගේ කාලයේ සීමා කයිදයි ඒ නිසා පුළුවන් ඉක්මනින් ඔබේ මැදින් කරගන්න. හැබැයි මේ සෞන්දර්ය විශ්වයන් කියන එක ගත්තාම ටෙන්ඩේරනට හැමෝම ටෙන්ඩේර ගිහිල්ලා යාළුවා කිල්ල අනම්මනම් කියලා අන්තිමට ඔක්කොම ඇනගෙන අන්තිමේදී රැකියා නැනගා. මේ ඕගොල්ලෝ තමයි වග කියන්න ඕනේ. අපි නිකන් බොරුවට බැනුම් අහන්න ඕනේ නැහැ මන්දතුමනි. මහත්මයා මෙතන බහුතරය කියලා කතා කරන්නේ. මෙතන වැරද්ද තියෙන්නේ ආණ්ඩුවේ නේද? ඒකෙදී අපි දේශපාලන සාකච්ඡාවක් මෙහෙවද්දී නිවේදකයාගේ පෞරුෂය සහ හඬ ඒ ටික ඔක්කොම ඕකේ. හැබැයි දේශපාලන වැඩසටහනක් ආරම්භ කරද්දී මෙහෙම යෝජනාවක් ගෙනාවා කියන එයාගේ හොඳ අවබෝධයක් දැනුමක් තියෙන්න ඕනේ කියන පූර්විකාවක් ඉස්සර ජනතාවට දෙන්න. අද වැඩසටහන ගොඩක් හොඳයි. අපිට ගොඩක් වටින දේවල් කියලා දුන්නා. දෙරණ මාධ්‍යාලය විසින් අපේ කොළඹ දිස්ත්‍රික්කයේ 30 මධ්‍ය මහාවිද්‍යාලයට ඇවිල්ලා කරපු වැඩසටහන ඇත්තටම හොඳයි. අද ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මාධ්‍යවේදී මාධ්‍ය ශිෂ්‍ය ගැන උසස් පෙළ 12 මීඩියා විෂය හදන ශිෂ්‍යෙක් වශයෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අද අපිට ගොඩක් හැනුම සහ මාධ්‍ය සංවේදනයේ පිළිබඳ ඉතා බුල් පරාසයකට ඉගෙන ගැනීමට හැකියාව ලැබුණා. නිවියරදීව නිවේදනය කරන්නේ කෙසේද කියලා අපිට දෙරණ මාධ්‍යාලය විසින් ඇවිල්ලා අද අපිට කියලා දුන්නා. කොහොමද හරියට මේ නිවේදනයක් කරන්නේ? ඒ වගේම මාධ්‍යවේදියෙක් වෙනගේ ලැජ්ජාශීලීත්වය නැති වෙන්න අන්න ඒ වගේ දේවල් අපි කතා කරා. තුෂින්ම අද දවසේ ගොඩක් අත්දැකීම් අපිට ලබා ගන්න පුළුවන් වුණා. ඇත්තටම අද වැඩසටහන ගොඩක් හොඳයි. අද උදේ ඉඳන්ම දෙරණ නාලිකාව ඇවිල්ලා අපිට ගොඩක් දේවල් කියලා දුන්නා. පාසල් ළමයින්ට ඇත්තටම අපි ලබා දෙන න්‍යායික පැත්ත. ඉතින් ළමයින්ට අඩුපාඩුවක් තියෙන්නේ නිතරම ප්‍රායෝගික පැත්ත. ඉතින් මේ පාසලේදී අද දින මේ සංවිධානය කරපු වැඩසටහනේ ළමයින්ට ලබා දෙන මම හිතන්නේ හොඳ ප්‍රායෝගික අත්දැකීමක් දෙරණ මාධ්‍ය ආයතනයේ එක් වෙලා වසර 87ක 30 ඉතිහාසයේ පළවෙනි වතාවට අපි පුවත්පතක් ඉදිරිපත් කරනවා. ළමයින්ගේ දක්ෂතා, ළමයින්ගේ හැකියාවන් වගේම ළමයින්ගේ ජයග්‍රහණ ලබාගත්තු දේවල් හැම දෙයක්ම මේ පුවත්පතට එකතු කරලා තියෙනවා. ගොඩක් දුරට
ළමයින්ගේ නිසඳස් කවි කතා වගේ දේවල් අපි මේකට එකතු කරගත්තා. පෙරහටත් ළමයින්ගේ නිර්මාණ වැඩිපුර එකතු කරලා හොඳ පත්‍රයක් විදිහට මේ තිස්ස පුවත්පත අපේ මේ ඉස්කෝලේ අටවෙනි පුවත්පත කියන නාමය යටතේ එළි දක්වන්න අපි සූදානම්. මම දන්නවා මෙතන ඉන්න දරුවෝ ඇවිල්ලා ඉන්නේ මාධ්‍යට ආදරේ ආසයි. අපේ විදුහල්පතිනියත් අර මගේ සහෝදරිය කිව්වා වගේ හැම වෙලාවෙම අපිට කරට පොතුරලා පොතුරලා කියනවා අපේ දරුවෝ හරිම දක්ෂයි. අනේ මිස හරිම දක්ෂයි අපේ දරුවන්ට අවස්ථාවක් දෙන්න. එතකොට අපේ ගුරුවරුත් ගුරුවරියන් හැමිට ඒ අවමස්සේ කරට කරලා කියනවා හරි දක්ෂයි අපේ දරුවෝ එහෙම කියලා. ඇත්තටම මෙතන ඉන්නේ දක්ෂ දරුවෝ අපි දන්නවා. නැත්තම් මෙච්චර කැපකිරීමක් කරලා ඒගොල්ලෝ මේ මාධ්‍ය එකේට මම පළවෙනි වතාවට තමයි දැක්කේ මාධ්‍යට මෙච්චර ප්‍රමාණයක් සම්බන්ධ වෙලා පාසලක නියෝජනය වෙනවා. අපි මාධ්‍ය එකකවල වැඩමුළු වලට යනවා, වැඩසටහන් වලට යනවා ලංකාව පුරාම. හැබැයි මාධ්‍ය ඒකකයක මෙච්චර විශාල ප්‍රමාණයක් මේ විදිහට නිර්ලාංඡන පළඳවන මේ වැඩ කටයුත්තක් සිද්ධ වෙනවා දැකපු පළවෙනි අවස්ථාව. ඔක්කොම නැගිටලා
වසන්ත පැඩපිටයි මටයි ස්තුති කරපු ඔයගොල්ලන්ගේ හදවත් වලින් ආපු ස්තුතිය කමක් නැහැ.
එක කමක් නෑ. නමුත් අර එතුමිය කිව්වේ මේ ස්තුතියම කියලා අපිට මේක නෙමෙයි. අපිට ඕන වුණේ ඕගොල්ලන්ගේ නේද වසන්තිපනේ? ඕන වුණේ ඕගොල්ලෝගේ අභ්‍යාස අදහසින් කියලා ගන්න. ප්‍රවීණ හන කැවීම ශිල්පිනි උදානි රත්නායක මහත්මියගෙත්, ප්‍රවීණ නිවේදිකා වසන්ති නානායකර මහත්මියගෙත් සහභාගීත්වයෙන් වැඩමුළුවක් පැවැත්ුණා. ඉතින් මේ වැඩමුළුවේදී අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. Thanks to our teachers, sir, and our sisters' hard work and dedication of days. We learned a lot of stuff from this enrollment, and we all know that this is not just a batch. We learned a lot of things, we had a lot of fun, and this is a new opportunity for us to make our future better and live a better life. මීට කලින් නාලිකා අත්දැකීමක් ලැබිලා නැහැ. ඉතින් අද දවසේදී වැඩමුළුවක්, ඒ වගේම ඡායාරූපකරණයක්, ඒ හැමදේම අද දවසේදී අපි ඉගෙන ගත්තා. ඉතින් ඔවුන්ටත් බෙහෙවින් ස්තුතියි. අපේ දරුවන්ට ලැබෙන්න තියෙන ඉහළම අවස්ථාව මේ කියලා මම හිතනවා. මෙතනින් එහාට අඩියක් හරි ඉස්සරහට අපේ ළමයි තියෙනවා නම් අන්නේ අද දවසේ ලැබෙන ජයග්‍රහණය තමයි ඒ. අපි මම මේක අවස්ථාවක් කරගන්නවා ස්තුතිවන්ත කරන්න. ඒ මෙතනින් දෙපළටම අපේ දරුවන්ට මේ ලබා දුන අවස්ථාවට. අපේ පාසලට වගේම අද අපේ මාධ්‍යකකින දරුවන්ට සුවිශේෂී දවසක්. මොකද අපේ දරුවන් මාධ්‍යකකේ හිටියට අපේ දරුවන්ට මේ මාධ්‍යකකේ ප්‍රායෝගික තත්වයේ කියන ප්‍රායෝගික පැතිකඩ ගැන අපිට ලොකු මෙයාලට අවස්ථාවක් ලබා දෙන්න අපිට කවුරුත් ගිනලපටින් අවස්ථාවක් ලබා දෙන්න මීට කලින් අපිට එහෙම අවස්ථාවක් ලැබුණේ නැහැ.